ගර්භිණී භාවේ බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එක්මස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් ඔයාල හැමෝටම. මං අද ඔයාලට කතා කරන්න යන්නේ මේ 2022 අවුරුද්ද අවසන් වෙනවත් සමගම ඔයාලට ඔයාලගේ කිරිසිනේ සැබෑ කර ගැනීමට කරන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් අපි බලමු මොකද්ද කියලා. මෙහෙමයි, මම දැන් ඔයාලට කිරිසිහිනය ඉක්මනින් සැබෑ කර ගැනීමට කරන්න ඕන පියවර, ඒ ගැන දැනුවත් විය යුතු ආකාරය, ඔබට තිබෙන අසනීප තත්ත්වය, ඒවට පිළියම් කළ යුතු ආකාරය පිළිබඳව වීඩියෝ ගණනාවකින්ම පැහැදිලි කරලා තියෙනවා. එහෙම වීඩියෝ මුල සිට හැම වීඩියෝ එකක්ම ඔයාලා හොඳින් ඇඹුවා නම් දැනටමත් ඔයාලා ඒවා අනුගමනය කරමින් ඔයාලගේ කිරිසිහිනය සැබෑ කර ගැනීමට කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඉතින් මං ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයාලගේ කිරිසිහිනය සැබෑ කර ගැනීමට තමන්ගේ බුදුන් වහන්සේ වන්දනා කරනකොට කළ යුතු පියවර ටිකක්. ඉතින් ඒ පියවර විදිහට සඳහා ඔයාලා ආශිර්වාදාත්මක කවි කිහිපයක් ගායනා කළ යුතු වෙනවා. ඉතින් ඒ කවි අඩංගු වීඩියෝව ඔයාලා හොඳින් අරබන්න ඕනේ. ඒකේ තිබෙන ආකාරයට ඔයාලා 2023 වසරේ ආරම්භයේදී උදෑසනම බුදුන්වට වතාවත් ඉටු කරනකොට බුදුන් වහන්සේට ඔයාලා කිරිපිඬු පූජා කරනවා නම් උදෑසනම බුදුන් වහන්සේට පූජා කරලා මල් පහන් පත්තු කරලා ඔයාලා දෙදෙනාම එකතු වෙලා අනිවාර්යෙන්ම ගාථා කියලා ආශිර්වාද ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මම මේ වීඩියෝ එකෙදිත් මම සඳහන් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඔයාලට දානවා. ඒ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලලා ඔයාලා ඒකේ සඳහන් වෙන ආශිර්වාදාත්මක කවි ගායනා කරන්න ඕනේ. ඉතින් මේක ඔයාලා 2023 වසරේ මුල සිටම දිනපතාම උදේසවස හරියට කරොත් මුල් මාසයේදීම ඔයාලගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ කර ගැනීමට පුළුවන් වෙනවා. මුලින්ම ඔයාලා මස් මාංශ වලින් වැළකීලා උදෑසනම කිරි දාණය බුදුන් වහන්සේට පූජා කරන්න ඕනේ. ඊට පස්සේ ආගමික වතාවත් අවසන් කරලා ඔයාලා හිත එක්තැන් කිරීමට භාවනාවක් කරන්න, විනාඩි 5ක් විතර භාවනා කරන්න, සියලු සත්වෙන්ට යහපතක් වෙන්න කියලා හිතන්න. ඊට පස්සේ ඔයාලා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ආශිර්වාදාත්මක කවි මුල සිට අග දක්වාම දෙදෙනාම හොඳින් කවි ගායනා කරන්න ඕනේ. ඉතින් මේක ගොඩක්ම බලවත් කවි කීපයක්, ඉක්මනින්ම කිරිසිනේ සැබෑ කර ගැනීමට පුළුවන් වෙනවා. ඔයාලා පිරිසිදු සිතින් යහපත් ප්‍රාර්ථනාවන් එක්ක නව වසරේ පළවෙනි දවසේ සිටම ඒ ආරම්භ කරොත් ඔයාලට ඉක්මනින්ම තින්වත් දරු පැටියෙක් ඔයාලගේ කුසට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඔයාලා මං කරලා තියෙන අනිත් වීඩියෝස් වල තියෙන දේවල් කරලා ඒ වගේ අඩංගු කෑම දීම, දෙන කර යුතු කටයුතු, නොකළ යුතු දේවල් ඒවත් අනුගමනය කරන ගමන්ම මේ පිළිවෙත අනිවාර්යෙන්ම දිනපතාම උදේසවස කළ යුතු වෙනවා. ඉතින් ඔයාලගේ 2023 නව වසර සුභම සුභ වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලට ඉක්මනින්ම ජනවාරි මාසයේදීම කිරිසිහිනේ සැබෑ කරගන්න මගේ වීඩියෝස් ඔක්කොම බලලා ඒ වගේ තියෙන කරුණු අනුගමනය කරොත් ඔයාලට අනිවාර්යෙන්ම ඒ හිනේ ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන්. ඉතින් මම සුබ පතනවා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. දිගටම මගේ channel එකත් එක්ක හිටියොත් ඔයාලගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු කර ගැනීමට පුළුවන්. ඉතින් අපේ midwife YouTube channel එක subscribe කරලා ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. යහපතක්ම වේවා.